අයිබෝන් අද මේ වීඩියෝ එක අපි කතා කරමු 33 වෙනි ටෙක් න්ියුස් එක ඇහි තියලා. ඉතින් අදත් එහෙම ගොඩාක් ඉන්ටරෙස්ටිං දේවල් එහෙම අපිට කතා කරන්න තියෙනවා. ඔයාලට මතක ඇති Samsung S23 එක ලොන්ච් වුණා. ඒ හැම දෙයක්ම ප්‍රයිසින් ගැන වගේම අප්ඩේට් වෙච්ච ඒ හැම දෙයක්ම අද මේ වීඩියෝ එක අපි කතා කරමු. channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරත් දාන්න, සීට් බෙල්ට් එක දාගෙන අපි ටෙක් න්ියුස් එක නෑමු. ඉතින් පළවෙනි ටෙක් න්ියුස් එක ඇහෙද්දී ගත්තොත් එහෙම Xioami ලා 1 million වලට දඩයක් ගාලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර්ස් නෙමෙයි 1 million yuan වලට දඩයක් ගාලා තිනවා. ඒ කියන්නේ බීජින් මොල්ඩින් කියන කම්පැනි එකකට. ඒ කියන්නේ එයාලගේ 2024 දී, ඒ කියන්නේ එයාලගේ කාර් එකක්, ඒ කියන්නේ ඉස්සරහට එන්න තිනවා. ඒක එයාලා ලීක් කරා කියලා ඒකට දඩයක් විදියට Xioami ලාගෙන් එහෙම 2024 දී අපිට එයාලගෙන් කාර් උට්ටේම වාහනේම බලා ගන්න පුළුවන් නේ. ඉතින් ඉස්සරහට අනිත් ෆෝන් බ්‍රෑන්ඩ් සේමත් එයාලගේම වාහනේම අපිට කාර් සේම බලා ගන්න පුළුවන් නේ. ඉතින් ඒකත් එක සෝෂල් මීඩියා වල අපිට පොඩි ලීක් එකක් බලා ගන්න පුළුවන් නම්, දැන් ලබන අවුරුද්ද හෝ ඊළඟ අවුරුද්ද ඉන්දියාවේදීත් අපිට ඔප්පෝලින් වාහනේම බලා ගන්න පුළුවන් නේ. ඉතින් ඔයාලා ඒක නම් මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. දෙවෙනි ටෙක් නිවුස් එක හැදෙට ගත්තොත් එහෙම Realme 10 series එක අපිට Coca-Cola එකත් එක්ක ඒ කියන්නේ collaboration එකක් විදියට අපිට පිටිපස්ස ලොකුවට Coca-Cola විදියට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගියේ ටෙක් නිවුස් වලත් අපි කතා කරා. ඒ වගේම ඔයාලා social media වල දකින්න ඇති. එතකොට ඒකත් එක limited විදියට තමයි අපිට stock එකම බලා ගන්න පුළුවන් වෙන්නේ. 6000ක යුනිට් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ device 6000ක් විදියට තමයි limited edition විදියට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම හිතන්නේ 6000කින් ලංකාවට එකක්වත් එයිදි කියලා නම් දන්නේ නැහැ. ඉතින් ඔයාලා ඒ ෆෝන් එක එනකම් බලාගෙන ඉන්නවද කියලා අනිවාර්යෙන් පල්ලෙන් comment කරන්න. ඒ වගේම ගියේ පාර අපි ඒ කියන්නේ leak වෙච්ච photo වලත් එක්ක ඒ විදියට නෙමෙයි, මේ පාරේ photo එක පොඩ්ඩක් Coca-Cola එක පොඩ්ඩක් අමුතු විදියට design එක තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහස අනිවාර්යෙන් ඒ වගේ ෆෝන් එකක් ආවොත් එම ඔයා මිලදී ගන්නවද කියලා ඔයාගේ අදහස අනිවාර්යෙන් පල්ලෙන් comment කරන්න. ඉතින් තුන්වැනි tech news එක ඇහෙද්දී ගත්තොත් එම Samsung S23 එක launch වෙනා කියලා ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ඇති කියලා මම හිතනවා. එතකොට ඒක design එක විදිහට ගත්තොත් එම පරණම design එකක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඉන් අවුරුද්දේ ඒ වගේ look එකක්, ඒ වගේ design එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා design එක පැත්තෙන් ගොඩක් අය කැමති වෙනවා කියලා මම හිතනවා. ඉතින් ඔයාලට color තුනකින් විදිහට බලා ගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක unique color එක විදිහට green color එක තමයි මට කියන්නේ කැමැතිම color එකක් විදියට, කියන්නේ පොඩ්ඩක් unique විදියට. මොකද ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ඉතින් Appleලා අවුරුද්දට ෆෝන් එකක් පාරක් launch කරන නිසා. එතකොට ඒකත් එක දෙවෙනි පාර අලුත් එකක් විදියට, කියන්නේ පාට වෙනස් කරලා green color එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා කියලා ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ඉතින්. එතකොට අපිට මේකදී වෙනස්කම් විදියට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ පාරයකට වඩා මේ පාරේ display එක පොඩ්ඩක් උසස් මට්ටමකට, හොඳ මට්ටමකට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා Samsung display එකක් කියුවම ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ඉතින්. එතකොට ඒක ගොඩක් improvement එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒකත් එක්ක අපිට 45 watt charger adapter එකක් ඊගන්නේ support කරන විදිහට අපිට ඒකත් එක්ක බලා ගන්න පුළුවන් වෙනවා. speaker quality එකත් අපි ගත්තොත් එම ගිය පාරයකට වඩා මේ පාරේ ගොඩක් quality විදිහට අපිට බලා ගන්න පුළුවන් නේද. ඒකත් එක්ක අපිට noise cancellation mic එකම දෙකක් විදිහට අපිට බලා ගන්න පුළුවන් නේද. ඊගන්නේ ගිය පාරේ එකක් තිබ්බා. එතකොට මේ පාරේ දෙකක් විදිහට add කරලා තියෙනවා. අපිට මේ විදිහට mic එක noise cancellation mic එක අපිට දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. big update එක විදිහට ගත්තොත් එම mega පික්සල් 200ක මේන් කැමරා එක විදිහට අපිට බලා ගන්න පුළුවන් නේ. කණි ගියේ පාරේ අපිට මෙගා පික්සල් 108න් කෙලෙම ජම්ප් කරලා 200 මෙගා පික්සල් විදිහට අපිට මේන් කැමරා එක විදිහට අපිට S23 අල්ට්‍රා ෆෝන් එකට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒක සෙල්ෆි කැමරා එකක් ගියේ පාරකට වඩා මේ පාරේ පොඩ්ඩක් ඉම්ප්‍රූවමන්ට් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ ප්‍රොටෙක්ෂන් එක විදිහට වික්ටර්ස් 2 version එක තමයි, ඊගන ගෝරෙල්ලා එක තමයි ප්‍රොටෙක්ෂන් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකත් එක RAM එකත් එම ගිය පාරයකට වඩා මේ පාරයක ගොඩක් fast වෙන විදියට අපිට බලා ගන්න පුළුවන්. එතකොට S23 type එක ගත්තොත් එම 4.0 UFS විදියට ගන්න latestම S23 type එකත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට event එක ගොඩක්ම focus යාලා කරේ camera එකයි, ඒ වගේම design එකයි, ඒ කියන්නේ අලුත් color එකයි. එතකොට ඒ වගේම gaming වලටත් යාලා පොඩ්ඩක් මේ පාරේ කතා කරලා තියෙනවා. එතකොට මට එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ Samsung ලා විතරක් gaming
වලට ෆෝන් එකක් ඒ කියන්නේ වෙන මොඩල් එකක් විදියට වෙන සීරියස් එකක් විදියට ගේන්න නැත්තේ කියලා මම ඒකන පොඩ්ඩක් අනේ මන්දා. එතකොට මේ පාරත් එමෙයලා ගේමින් වලටයි පොඩ්ඩක් කැමරා එක මාර විදියට යලා ඉවෙන්ට් එකේදී කතා කර අපිට බලා ගන්න පුළුවන් වුණා. එතකොට මේකදී අපිට ලේටස්ම Snapdragon 8 Gen 2 කියන chipset එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක අපේ ප්‍රයිස් විදියට ගත්තොත් එහෙම එතකොට මේක අපිට ප්‍රයිස් එක බලා ගන්න පුළුවන්ද Samsung S23 එක අපිට $799ක් ඒ වගේම S23 Plus එක අපිට $999ක් විදියට ඒ වගේම යාගේ ලොකු අයියා අල්ෆා එක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ 1199ක් විදියට තමයි අපිට ලොන්ච් උනේ බලා ගන්න පුළුවන් ඉන්නේ. එතකොට මම හිතනවා ලංකාවේ එද්දී ලක්ෂ 5ක් 6ක් ඒ විදියට වෙයි කියලා මම හිතනවා. ඔයාලගේ මතය තනිවරෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ලංකාවේ ආවොත් එම ඔයාලා මිලදී ගන්නවද කියලා ඔයාගේ අදහස අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. එතකොට ඒකත් එක Vivo V27 එකත් අපිට ළඟදීම ලොන්ච් වෙන විදියට අපිට බලා ගන්න පුළුවන් නේද? ඉතින් ඔයාලා Vivo කියපුවාම ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ඉතින්. ඔයාලා ගොඩක්ම ඩිසයින් එකට තමයි ගොඩක්ම ફોකස් කරන්නේ. එතකොට ඊළඟ නිවුස් එක හැදිර ගත්තොත් එම ChatGPT ඔයාලා හැමතැනම අහලා ඇති කියලා මම හිතනවා. සෝෂල් මීඩියා වල ඒ වගේ හැමතැනම එම ChatGPT කියන්නේ AI විදියට අපිට වැඩක් කරගන්න පුළුවන්. එතකොට එයාලා ප්‍රීමියම් සබ්ස්ක්‍රිප්ෂන් එක විදියට $20ක් විදියට එයාලගේ ඔෆිෂල් සයිට් එක අපිට ප්‍රයිස් එකක් අපිට බලා ගන්න පුළුවන් නේද? එතකොට ඔය එක මිලදී ගත්තොත් එම සමහර ප්‍රීමියම් ෆියුචර්ස් එම ඔයාලට යූස් කරගන්න පුළුවන් නේද? එතකොට මම හිතන්නේ ඒක ලොකුවට සාර්ථක වෙන්නේ දන්න නැහැ. මගේම එකත් එක ගොඩක් අයට ෆ්ලැග්රිසම් වලට චෙකින් වලට Google එකෙන් අහු වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා ChatGPT එකේ ප්‍රීමියම් එක යූස් කරනවද කියලා ඔයාලගේ මතය අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. අන්තිම ටෙක් නිවුස් එක ඇහැතියලා Realme GT Neo 5 එක අපිට ළඟදීම ලොන්ච් වෙන විදියට අපිට බලා ගන්න පුළුවන් නේද? එතකොට මේ ෆෝන් එක ස්පෙක්ටි එක ගත්තොත් එම අපිට 144 Hz refresh rate එකක් අපිට බලා ගන්න පුළුවන් නේද? ඒ වගේම Snapdragon 8 Plus Gen 1 එක අපිට බලා ගන්න පුළුවන් නේද? ඒ වගේම LPDDR5 ඒ වගේම 3.1 UFS එක අපිට බලා ගන්න පුළුවන් නේද? එතකොට Android 13 එකත් එක්ක තමයි. ඒ වගේම බැටරිය එක 5000ක බැටරිය එකක් අදනෝ විදියට තමයි අපිට ඒ ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට Realme ලාගේ සාමාන්‍ය GT series එක පොඩ්ඩක් ඒ කියන්නේ පොඩ්ඩක් උසස් මට්ටමක විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකත් එක්ක අන්තිම ටෙක් නිවුස් එක හැදිර ගත්තොත් එම Nothing Phone 2 එක අපිට මේ අවුරුද්දේ අන්තිමේදී බොහෝ දුරට ලොන්ච් වෙන විදියට අපිට බලා ගන්න පුළුවන් නේ. එතකොට එකත් එක්ක අපිට ඒක ප්‍රීමියම් ෆෝන් එකක් විදියට තමයි එයාලා ඒ කියන්නේ අවුරුද්දේ එකපාරක් ඒ විදියට සීරියස් එකක් විදියට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒක ගොඩක්ම ફોකස් කරන්නේ මේ පාරේ US වලට තමයි. එයාලා ඒ පළවෙනි වතාවට ලොන්ච් කරන්න හිතන් ඉන්නේ. ඒතකොට ලංකාව යනකොට ඒ කියන්නේ ඒෂියන් කන්ට්‍රිස් වල යනකොට සමහරක් වෙලාවට ලබන අවුරුද්දේ මුලදීවත් වෙයි. ඒ විදියට තමයි අපිට න්ියුස් අනුව අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලගේ මතය අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න අද ටෙක් නිවුස් එක ගැන. ඉතින් අපි අයිති ළඟ ටෙක් නිවුස් එකෙන් අපි හැමම channel එක subscribe කරන්න, video එක like කරලා දාන්න, මේ video එක ඔයාගේ යාළුවන්ටත් share කරන්න. අපි අයිති ළඟ video එක අපි හැමෝටම ජය වේවා.